අනිත් අපේක්ෂකෙන් තිදෙනාම ඔවුන්ගේ වත්කම් ප්‍රකාශවලින් කියල තියෙන්නේ ඔවුන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක හමාරය තියෙන බව. ඉතින් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු දන්නවා මේ කිසිම කෙනෙකුට ලක්ෂ දෙකකින් තුනකින් ජීවත් වෙන ජීවිත නෙමෙයි ඒගොල්ලෝ ගත කරන්න කියලා. ඒ නිසා මේ තිදෙනාම ජනතාවට දිවුරුම් ප්‍රකාශයකින් බොරු කියලා තියෙනවා. ලංකාව ගොඩෙන්නට නම් 1, 2, 3 වශයෙන් ගත්තොත් ඉස්සෙල්ලම කරන්නට ඕන ලංකාවේ ඉන්න අපේ මිනිස්සු, ඒ කියන්නේ මානව ප්‍රාග්ධනය අභිප්‍රේරණය කරගන්නට ඕන. ඔය කිසිම රටක් ගොඩ යන්නේ නැහැ මානව ප්‍රාග්ධනය මොටිවේට් කරගන්න නැතුව. කොච්චර භෞතික සම්පත් තිබුණත් වැඩක් නැහැ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට නම් ජනතාව මොටිවේට් කරගන්නට ඕන. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ එකමුතු ජාතිකත්වයේ මත පදනම් වුණු මේ අපේ ජාතිකත්වය තුළ උද්දීපනය වුණු ජනතාවක් සඳහා අපි වැඩ කටයුත්තක් මොනවහරි කරලා මොටිවේට් කරලා ගන්නට ඕන. 2, අපිට අවශ්‍යයි මේ රටේ ජන මනස වෙනස් කරන්නට ව්‍යවසායකත්ව රාජ්‍ය කියන මනසට. ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළ ජන මනසේ ඇතිවෙන වෙනස තමයි නිර්මාණශීලීව සහ ඒ අවදානම් කළමනාකරණය කර ගනිමින් කොහොමද කටයුතු කරන්න කියලා. ඒක කුඩාම කුඩා ශුද්‍ර ව්‍යවසායකයාගේ සිට උඩින්ම තියෙන රාජ්‍ය දක්වාත් විශාලම ව්‍යවසායකත්වය දක්වාත් ගෙනියන්නට ඕන. ඒ නිසා තමයි අපි උපාය මාර්ගික සංකල්පයක් ලෙස යෝජනා කරන්නේ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරගන්නට ඕන කියන එක. 3, අපි 3 ලෝකයෙන් 1 ලෝකය දක්වා මේ රට ගෙනියන්නට නම් මේ රටට අවශ්‍යයි සිස්ටම් එකක්. ඒ ඔක්කොම යෝජනා කරේ විශේෂයෙන්ම තාරුණ්‍ය ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක්. මේ කියන්නේ දියුණු ලෝකයේ හැම රටකම තියෙනවා සුහුරු ආණ්ඩුකරණයක්, ඩිජිටල් ගවර්නන්ස්. ඒ සඳහා තමයි අපි යෝජනා කරන්නේ යුනික් ID, අනන්‍ය හැඳුනුම් අංකයක්. අනන්‍ය හැඳුනුම් අංකයක් කියන්නේ පුද්ගලයෙකුට උපතේදී දෙන අංකේම පමණක් නෙමෙයි, ඒ මේ ලංකාවේ තියෙන සියලුම කටයුතු, ආණ්ඩුවේ කටයුතු විතරක් නෙමෙයි, තම තමන්ගේ ආදායම වියදම හරියට ගණනය වෙමින් මේ ඩිජිටල් වේදිකාව මත සටහන් වන අපේ වැඩ කටයුතු සියල්ල පහසු කරවන, ඒ වගේම ලංකාවේ ආර්ථිකය මෙහෙවීම සඳහා තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය දත්ත එවෙලේම රියල් ටයිම් ලබා ගැනීමට හැකි, ඒ වගේම වෛද්‍ය ශේත්‍රය, අධ්‍යාපන ශේත්‍රය, එතකොට කෘෂිකර්ම ශේත්‍රය, කාර්මික ශේත්‍රය, මේ සියලු ශේත්‍රයන් එක තලයකට ගෙනල්ලා ලංකාවේ මිනිසුන්ගේ ආදායම එක රැයකින් තෙගුණයක් කරන්නට පුළුවන් ක්‍රමයක් මේක. අපේ රටේ තියෙන දූෂණය තිත තියන්න තියෙන ක්‍රමය මෙපමණමයි. ඒ වගේම ලංකාවේ අදට අපේ සාමාන්‍ය ආර්ථිකයට වඩා වැඩි කළු ආර්ථිකයක් ලංකාවේ තියෙනවා. කළු ආර්ථිකයට තිත තියන්නට පුළුවන් ක්‍රමෙත් මේකයි. මෙන්න මේ 3 කරොත් ලංකාව ගොඩ යනවා. මම හිතන්නේ ඔන්ලයින් සේෆ්ටි ඔය පනත කියන එක විහිළුවක්. අද දියුණු ලෝකයේ අපේක්ෂා කරන්නේ දෙබස්. ඒ කියන්නේ තම තමන්ට අදහස් දක්වා ගැනීමට තියෙන ඒ අවශ්‍යතාවය රැකගන්නට. ඒක රැකගන්නට බෑ පනත් වලින්. රජයකට අවශ්‍ය නම් ප්‍රකාශනය හා ඒ අදහස් දැක්වීම පිළිබඳ යම්කිසි දිශානතියක් බලාපොරොත්තු වෙන්න, ඒකට දැනුවත් සමාජයක් බිහි කිරීම සඳහා ඔවුන් දැනුවත් කිරීම මිස එය නීතියකින් අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම මං හිතන්නේ දියුණු ශ්‍රී ලංකාවක, අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ සිදු නොවිය යුතු දේ හැටියට. ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ වෙනස් විය යුතු එක දෙයක් මගෙන් කවුරු හරි ඇහුවොත් ඒ කියන්නට තියෙන්නේ පූර්ව ළමා සංවර්ධන අවධියේ සිට දරුවාට ව්‍යවසායකත්ව මනසක් ඇති කළ යුතුයි, අධ්‍යාපනයට ගෙනා යුතුයි, ව්‍යවසායකත්වය ප්‍රායෝගිකව කුඩා දරුවාගේ මනසේ සිට විශාලතම අධ්‍යාපන ආයතනයෙන් විශ්වවිද්‍යාලය දක්වා මේ ගෙනා යුතුයි. මේ ව්‍යවසායකත්වය මනසට ඇතුළත් කිරීමෙන් පමණයි ශ්‍රී ලාංකික ඒ දරුවා නිර්මාණශීලී දරුවෙක් හැටියට අපිට බිහි කරගන්නට පුළුවන්. එවගේම ඔහු එදිනෙදා ජීවිතයේදී ඒ දරුවා නිර්මාණශීලී මෙන්ම අවදානම් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ඇති දරුවෙක් බවට පත් කරගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඓතිහාසිකව දිගින් දිගටම මුණ දුන්න ප්‍රශ්නය තමයි
මේ ලංකාව කොච්චර සුන්දර දිවයිනක් වුණත් අපිට සියලූම අවශ්‍යතාවයන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා තිබුණත් අපිට බැරි වෙලා තියෙනවා ශ්‍රී ලංකාව තරඟකාරී සංචාරක වෙළඳපොළේ සන්නාමයක් කරගන්නට. ලොව පුරා දියුණු වුණු සියලුම සංචාරක ගමනාන්තයන් ඒ රටවල් සන්නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ රට බ්‍රෑන්ඩ් එකක් වුණොත් විතරයි ඒ රටට ඒ අවශ්‍ය, ඒ කියන්නේ ඒ රටට එන සංචාරකයාගේ ක්වොලිටි එක වැඩි කරගන්නට පුළුවන්. දැන් ලංකාවට වෙලා තියෙන්නේ අපි සන්නාමයක් නොවීම නිසා හුදු රටක් හැටියට මේ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන නිසා අපිට එන්නේ අවම ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන සංචාරකයින්. ඒ නිසා හැමදාමත් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ මූණ දෙනවා අර අඩු ඩොලර් වියදම් කරන සංචාරකින් ලංකාවට එන නිසා. එතකොට ලංකාව කවදා හරි දවසක අපි මේ සංචාරක කර්මාන්තයෙන් ගොඩ එන්නට නම්, ඒ කියන්නේ සංචාරක කර්මාන්තයේ යෙදෙන සියලු දෙනාට ඒ අවශ්‍ය ලාභය ලබා ගන්නට නම්, ඒ මට්ටමේ සංචාරකින් අපි ගෙන්වා ගන්නට නම්, අපි ශ්‍රී ලංකා ඇස් අ බ්‍රෑන්ඩ් ශ්‍රී ලංකාව සන්නාමයක් බවට පත් කළ යුතුමයි. එහෙම නැත්නම් අපිට හැමදාම තරඟ කරන්නට වෙන්නේ ලෝකයේ අර අන්තිම අඩියේ ඉන්න සංචාරක ගමනාන්තයක් ලෙස. පසුගිය සියලුම ජනාධිපතිවරුන්ට ජනාධිපති වරණයට ඉදිරිපත් වීමට කලින් ඔවුන්ට කිසිම උපායමාර්ගික වැඩපිළිවෙලක් නොතිබුණු බව ඉතාම පැහැදිලියි. උපායමාර්ගික වැඩපිළිවෙලකින් තොරව ඇවිත් ඔය පුටුවේ වාඩි වුණාම ඔවුන් දන්නේ නැහැ ඔවුන් achieve කරගන්න, ඒ කියන්නේ අන්තිමට ගෙන යන්නේ මොන objective එක, මොන දේ ලබා ගන්නද කියලා. ඒක නිසා එදා වේල මේ රට කරගෙන යනවා. බබ දකින් ලොකුම වරද තමයි උපාය මාර්ගික වැඩපිළිවෙලක් නැතුව ජනාධිපති පුටුවේ වාඩි වීම තමයි මේ ජනාධිපතිවරුන් සියලු දෙනාම කරපු පොදු වරද. අනිත් අපේක්ෂකින් තිදෙනාම ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ වලින් කියලා තියෙන්නේ ඔවුන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙකහමාරේ තියෙන බව. ඉතින් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු දන්නවා මේ කිසිම කෙනෙකුට ලක්ෂ දෙකකින් තුනකින් ජීවත් වෙන ජීවිත නෙමෙයි ඒගොල්ලෝ ගත කරන්න කියලා. ඒ නිසා මේ තිදෙනාම ජනතාවට දිවුරුම් ප්‍රකාශයකින් බොරු කියලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ලංකාවට අදාවශ්‍ය වන්නේ මේ ඩිජිටල් ID එක, යුනික් ID එක දාලා කළු ආර්ථිකයට තිත තියන්නට නම් ඔවුන් මේ තුන්දෙනාම මේක කරන්නේ නැහැ. ඇයි? මේ තුන්දෙනාටම මේක කරොත් ඒගොල්ලන්ට ඊළඟ දවසේ ඉඳලම ඔවුන්ගේ ජීවිතය ඔය විදිහට ජීවත් වෙන්නට විදිහක් නැහැ. මොකද ඔවුනුත් එතකොට එකතු වෙනවා මේ රටේ ඒ සංවිධිත ආර්ථිකයට. සංවිධිත ආර්ථිකයක් ඇති කරගන්නට නම් කළ යුතු දේ තමයි මම යෝජනා කරන්නේ අනන්‍ය හැඳුනුම් අංකය. ඒ තුන්දෙනාටම කරන්න බැරි වැඩේ මට කරන්නට පුළුවන්. ඒ හේතුව මම කළු ආර්ථිකය මත යැපෙමින් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. මගේ වත්කම් මම නිවැරදිව ප්‍රකාශ කරලා තිනවා දියුරු ප්‍රකාශයක් මගින් මිලියන 16.5ක මාසික ආදායමක් ඇති බව, එයට බදු ගෙවන බව. එතකොට මගේ අවුරුදු 30ක ව්‍යවසායකත්ව ජීවිතයේ බිලියන් ගණන් මම ආණ්ඩුවට බදු ගෙවලා තිනවා සතේට. ඒ වගේම සියලුම සේවකයින්ට අර්ථසාධක අරමුදල ETF එකට ගෙවලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ කිසිම අපේක්ෂකයෙකුට මේ පොරොන්දුව දෙන්න බැරි බව ඉතාම පැහැදිලියි. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට දෙන්නට තියෙන ලොකුම පණිවිඩය තමයි ඕනෑම රටක ඒ විභවයන්, ඒ වේගය, ඒ හැඟීම, ඒ රටේ තියෙන පොදු හැඟීම පාලනය කරන්නේ තාරුණ්‍ය. තාරුණ්‍යට අවශ්‍ය වෙන්නේ ඔවුන්ට දැනෙන ඒ තාරුණ්‍යේ ඒ හැඟීම් සමුදාය ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්නට ඒ තියෙන අවස්ථාව හෝ අවකාශය. ඉතින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය තාර්කික විය යුතුයි. ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කරුණු අවබෝධ කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය යම් දෙයක් මතු පිටින් නොබැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට පුළුවන් වෙන්නට ඕන ලොව දියුණු රටවල් වල ඉන්න තාරුණ්‍ය මෙන් වඩාත් දියුණු චින්තනයකට ගිහිල්ලා හැමතිස්සෙම ප්‍රශ්න කරමින් ඒ ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න.